වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු අපට ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගේ අවසර පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපිට අපේ ජීවිතේ යම් පැත්තකට හරව ගද්දී ඒකට මුල් වෙන දේ තමයි චේතනාව කියලා කියන්නේ. චේතනාවක් මත තමයි අපි සිතිවිලි උපද්දවන්නේ. වචනයක් පිට කරන්නේ මොන හරි දෙයක් කරන්නේ. මෙන්න මේ චේතනාව හොඳට යොමු කරන්නටත් පුළුවන් ඕන නරකට යොමු කරන්නත් පුළුවන්. එහෙමනම් හොඳට යොමු කරන දේට අපි කියනවා ඕ අපි මේ කියන දේදී මොකද්ද පින. පින ගැන කියන්නේ ඕ ඒ කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ. එතකොට ඒක මොකක්ද පින. දැන් බත් මුට්ටියක් වෙන එක නරකද? ඈ අපි කියන්නේ බත් මුට්ටියක් කියලා ඉවරලා වැඩිපුර ඉවුවත් මොකක් කියලාද කියන්නේ? නාස්ති කරන්නේ විනාශ කරලා. එහෙමනේ අපි කියන්නේ. ඔන්න අපි හොඳ නරක. එතකොට ඒකින්ද පොඩ්ඩක් ඒක වෙනස් වෙන්න ඕනේ. පින පව කියන එකේදී පිනට අලෝභ අද්වේෂම්. ඒ උයපු බත් මුට්ටියෙන් හැන්දක් කාට හරි දුන්නොත් ඒක පිනක්. බත් මුට්ටි උයන් Tamante කෑවොත් පිනක්ද? ආ එතන පිනක් ඉපදුන්නේ නැහැ. ඒතර ආසාව තියෙන්න පුළුවන් ඒ ගැන. කවුරු හරි මේ ඇවිල්ලා ඉල්ලයි කියලා බය තිබුණොත් එතකොට ලෝභි. ඒක අකුසලයකට යොමු වෙනවා. එතකොට පින කියන දේදී අලෝභ අද්වේෂ අමෝහය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ චේතනාව එකතු වෙන්න ඕනේ කියන්නේ. ලෝභ ද්වේෂ මොහත් එක්ක එකතු වෙලා චේතනාව ගියොත් ඒක කිලිටී කියන. එතකොට අපි ඒකට කියනවා පාපය කියලා වෙන් කරනවා. ඊතර පින්වතුනි මෙන්න මේ චේතනාව කියන දේ අපි කිව්වා හොඳටයි නරකටයි දෙකටම යොමු කරන්න පුළුවන්. ওই චේතනාව හොඳ පැත්තට යොමු කරගද්දී අපිට ඒකට උදව් දෙනවා ඇසුර. මොකක්ද ඇසුර? චේතනාව නරකට යොමු වෙන්න මුල් වෙනවා ඒකටත් ඇසුර. මේ හිත නරක පැත්තට ගිහිල්ලා නරක දේවල් වලට යොමු වෙලා පව් කරන්න. එහෙමනම් දැන් අපි චේතනාත්මකව පින් කරනවා පව් කරනවා නම් බොහෝ වෙන්නේ
පවද පිනද? ඔව් දැන් බොහෝ වෙන්නේ කියලා කිව්වහම උගලන්ට මතක් වෙන්නේ අපිට නිරන්තරයෙන් වෙන්නේ මොනවද? පව් කියන එකනේ ඔයාලා දෙන්නේ උත්තරේ. ඒක නෙමෙයි මං අහන්නේ. බලවත් වෙන්නේ පිනද පවද? ඈ? ඇයි එහෙම කියන්නේ? පොඩි දෙයක් එතන තියෙනවා. ඇයි ඒ? දැන් සමහර අය නැද්ද අපායට යන්න වෙච්ච හිටපු ඇත්තෝ අන්තිම මොහොතේ බුදුගුණ හිතලා ගැලවිලා සුගතිය ගිය ඇත්තෝ නැද්ද ඉන්නෝ? ඒතර අඹපාලිය ඒ වගේම සමහර අය ඒගොල්ලන් නිවන කරා ගියානි. සමහර අය ඉන්නවා අන්තිම සමහර බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදවලා ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ දෙවියන් අතර ගියායේ නැද්ද ඉන්නු. එහෙනම් අපිට පේනවා මේ ප්‍රශ්නේ මිලිඳු නාගසේන ප්‍රශ්නේදී මිලිඳු රජුරෝ නාගසේන ස්වාමීන් අහනවා බොහෝ වෙන්නේ පිනද පවද? බොහෝ වෙන්නේ පිනද පවද කියලා ඇහුවේ කාලයත් එක්ක අවුරුදු ගණන් එක්ක අර ඕගොල්ලෝ දීපු උත්තරේ නෙමෙයි. එතකොට කියන්න තියෙන්නේ හිතිනුත් හිතෙන දේවල් බොහෝ දේවල් එක්ක පව් තමයි ගොඩක්. ඒක නෙමෙයි අහන්නේ. මේකෙන් බලවත් මොකද්ද කියන එක යහන්නේ. ඇත්ත අනන්ත රීපාප කර්ම තියන විසඳුන්නේ නැති. තේරුණ නේද? නමුත් මෙතනදි පෙන්වා දෙනවා ඊ රහතන් වහන්සේ පින තමයි බලවත් කියලා. හරි හොඳ කාරණයක්. හරි හොඳ කාරණයක්. සමහර කෙනෙක්ගේ ජීවිතේ ලොකුවට ගැඹුරට හිතලා ලොකු අර්ථයක් උපද්දව ගන්නට බැරි ඇත්තොත් ඉන්න පුළුවන්. නමුත් අහිංසක සිත් තියාගෙන පුංචි පුංචි පින කරගන්න අයත් ඉන්න පුළුවන්. එයා දුප්පත් වෙන්නත් පුළුවන්. මොකද්ද? පෝසත් වෙන්නත් පුළුවන්. ඇයි පාපේ බලවත් දෙයක් නොවෙන්නේ? ඒකින් අදහස් වෙනවද පටිසන්නෝදී තියෙනවා කියලා? නෑ නෑ දිනුවා. අපි පාපයක් කරොත් පාපින් හිතට මොකද වෙන්නේ? පසුතැවෙනවා. පාපේ ස්වභාවය තමයි පසුතැවෙන්නේ. ද්වේෂය ඇති වෙලා. ඕගොල්ලෝ පසුතැවිලා නැන්ද? හදිසි වෙලා පිට කරපු වචනෙත් එක්ක අයියෝ කියලා. වෙලා නැන්ද? වෙලා තියෙනවා. ඒතර එහෙම නැත්නම් රාගේ මාන ආදී දෙයක් නිසා වෙච්ච දෙයක් එක්ක. ඒතර මේ අකුසලයක් නේ. ඒකත් එක මොකද උනේ හිත? පසුතැවෙනවා. ඒකට කියනවා මොකද්ද? විපිලිසර වෙනවා. පසුතැවෙනවා. එතන පසුතැවෙද්දි හිත මොකද වෙන්නේ? හැකිලෙනවා. මොකද වෙන්නේ? හැකිලෙනවා. එතකොට මීට වඩා වෙනස් දෙයක් වෙනවා පින කියන කේදී. පින කියන දේදී මීට වඩා වෙනස් දෙයක් වෙනවා. පින කියන එක කරලා අපි මොකද වෙන්නේ? සමහර අය නම් ඉන්නවා අසතුටු වෙන එක ප්‍රඥාව නේ කියලා තමයි කියන්නේ. ඇයි සමහර අයට පිනක් කරලා සමහර අය චෝදනා කරන ආඹුම් දන් දුන වෙස්සන්තරු දැන් කරගනි. එහෙම කියන අය නැද්ද? මට ඇවිල් අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම වුණා. එහෙම කියනවා. එක මහත්යෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මට හැමෝම පෙරේතයා කියලා. හාමුදුරුවනි එහෙම කිව්ව වුණාට මං එහෙම නෙවෙයි. මට නෑ. මගේ යාළුවෙක් මගෙන් ඉල්ලුවා මුදලක් 25ක්ද කොහෙද ඉල්ලුවා. හාමුදුරි මම කිව්වා මට බැංකු පොතකින් පෙන්නු මට මෙච්චරයි තියෙන 20000ක් දෙන්න ඉතුරු 5000 මං තියාගන්න මට කටයුතු වලට කියන සල්ලි තියෙන වෙලාවල් තියෙන හාමුදුරි නේද මම බොරු කිව්වේ නේ මම ඇත්ත කිව්වේ කිව්වා. මට මේගොල්ලෝ ඔක්කොම පෙරේතයා කියන. ඒ හින්දම මං කල්පනා කළා මුන්දලට දෙනවා මං දානයක්. මෙහෙම කල්පනා කරලිවල මගේ යාළුවෝ ඔක්කොටම කතා කළා. කතා කරලි ඉවර වෙලා මම කිව්වා අසවල් දවසේ අසවල් වෙලාවේ අපේ ගෙදර දානේ තියෙනවා 50කට 60කට මං කතා කළා. ඔක්කොම කෑම බීම මස් මාළු පිණි ඔක්කොම හැදුවා. ස්වාමීන් ආවේ 6 දෙනයි. මං ඊට පස්සේ කෝල් කරද්දි කියනවා නින්ද ගියා අරවා මේවා කියලා ඉවරලා. මං කිව්වා ඇයි එහෙම කළේ මං කියලා ඉවරලා මං මෙච්චරකට හැදුවා. නෑ වැඩක් නෑනේ බං ඇවිල්ලා කිව්වලු. ඇයි කිව්වලු. ගොණ්ඩනේ කිව්වලු. Thank you.
බොණ්ඩ නෑනේ කිව්වලු. ඒතර මෙයා කියනවා ස්වාමීන් වහන්සේ මම මගේ දරුවා ඉස්සරහා කෙනෙක් බොනවා දකින්න මං කැමති නෑ. මං කැමති නෑ මගේ දරුවට වැරදි ආදර්ශයක් දෙන්න. තාත්තා තාත්තගේ යාළුවෝ බොනවා කියලා. ස්වාමීන් වහන්සේ ඒකයි මම බොණ්ඩ ගිනාවේ නැත්තේ. පස්සේ උන්න ආපු පස් හය දෙනත් අමාරුවෙන් අරව ගිල දානවා. පොඩි දරුවට නිින්ද ගියා. ඉවෙලේ කට්ටි අහනවලු දැන් ගිනා ගත්තට කමන්නේ නැද්ද කිව්වලු. මෙයා කිව්වලු එහෙනම් කරන්න දෙයක් නැහැ ගිනාගෙන අන්න අර පැත්තට ගිහිල්ලා බොන්න කිව්වලු. දැන් එදා ඉඳන් මෙයා කාලයක් දුරාවට කල්පනා කරලා මේ දානි දීලි ඉවර වෙලා කාලයක් කල්පනා කරලා අනේ මං වැරදි වැඩක්ද කරේ බොන්න ගිනන් දුදීපික. ඇයි යාළුවා 55 මැහැටින් මොකද කියන්නේ? බොණ්ඩ ඉල්ලලා ඒක නේනේ ප්‍රතික්ෂේප කළා. දැන් මෙයාට හිතෙනවා මම වැරදි කාරේ. දවසක් මාත් එක්ක වාහනේ යද්දි මෙයා අහනවා හාමුදුරුනි මම වැරදිද? දැන් මෙයා ඇත්තටම වැඩසටහන් වලට මේ වගේ ඇවිල්ලා මහමුණාට ඇවිල්ලා බණ අහපු ඇත්තෙකුත් නෙවෙයි. හැබැයි හොඳ මිනිස්සෙක්. මම කිව්වා ඔයා වැරදි නෑනේ. ඔයා සත්පුරුසයි නේ. ඔයා කොච්චර තාත්ත කෙනෙක් විදිහට තමන්ගේ දරුවා ගැන කල්පනා කරලාද? ඔයා අනිත් අයට අරක්කු දන් දුන්නේ නැහෙනි. මෙහෙම ඉවලි හිතාරි ගියේ. එතකොට කල්පනා කරලා බාන්න හොඳක් කරලත් හොඳ ගැන කල්පනා කරේ කොහොමද? වැරදි. ලෝකෙ කොච්චර අය ඉන්නවද ඔහොම? එහෙනම් එතන දුර්වල මොකක්ද? ප්‍රඥාව. බොළඳකම මොකද්ද දුර්වල? නුවණ නැතිකම. ඇයි තමන් හොදක් කළා නම් ලෝකෙම එරෙහි වාවත් එයා ඉන්න ඕනි කොයි පැත්තේද? යහපතින්ට ඕනි. ඇයි එක්කෙනෙක් කියන්නේ අර ශාක්‍යවරු දෙන්නේ එක්කෙනෙක් කියන සෝතාපත්ති අංග 3යි. අනිත් එක්කෙනා කිව්වා 4යි. එතකොට අර එක ශාක්‍යෙක් කියන නෑ සෝතාපත්ති අංග 4යි බුදුරජාණන් වහන්සේ වද. අර එකන නෑ 3යි. එහෙනම් යම් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකيات භික්ෂු භික්ෂුණීනුත් එක පැත්තක ඉඳලා තථාගතයන් වහන්සේ එක පැත්තක කිව්වකෝ මං ඒ පැත්තේ කොහොමද ශ්‍රද්ධාව? ඊට පස්සේ කියනවා මේ ලෝකේ දෙවියන් බඹුන් හැර ඊට පස්සේ කියනවා මේ භික්ෂු භික්ෂුණීන් එක පැත්තක තථාගතයන් වහන්සේ මම ඒ පැත්තේ මේ විදිහට විස්තරයක් කියනවා. පාසි ස්වාමීනි මම කියන්නේ සෝතාපට්ටි අංග 4 මෙයා 3යි කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර සෝතාපට්ටි අංග 4නේ නිවර්දි ඒක නිවර්දි කරනවා. අනිත් ශාක්‍යයන් අහන මෙයාගේ ශ්‍රද්ධාව ගැන ඔබ මොකද කියන්නේ කියලා. ස්වාමීනි මෙහෙම ශ්‍රද්ධාවක් තියෙනවා නම් හරි වටි. කල්පනා කරලා බලන්ට අන්න පැහැදීම. එතන මේ පැහැදීම කියනදී බලන්නකෝ කෙනෙකුගේ හිතේක පිහිටලා තියෙන විදිය නේ. ඒ නිසා දැන් පවත් එක්ක මොකද වෙනවා කිව්වෙ හිත හැකිලෙනවා. අපි ගත්තොත් එහෙම කෙනෙකුගේ ජීවිතෙන් මට එක පුතෙක් කිව්වා අම්මා තාත්තා මෙයාලා ජීවත් වෙද්දි මෙයා තාත්තට මොකක් හරි කිව්වා. අම්මා ගැන අම්මා වැරදි කෙනෙක් නෙමෙයි අම්මා හරි කෙනෙක්. නමුත් අර කියපු කතාවත් එක්ක තාත්තා අම්මව සැක කළා. ප්‍රශ්න ඉපදුනා. ඒකත් එක්ක පෞල් ජීවිතේ කඩා හිරුණා. අම්මට ඉපදුනා වෛරේ කවුරු ගැනද? පුතා ගැන. දැන් මේ පුතා අදටත් අම්මට සැල කරන්න කැමැති. හොයලා බලනු. සිල් ගන්න අම්මා එනවා. හැබැයි ගෙදර ගියාම අම්මා යක්ෂණී වගේ. අර වෛරේ දරුවා ගැන තියෙන වෛරේ ඔක්කොටමත් එක රණ්ඩු වලන කෑ ගන්න. දවසක් මට ඇවිල්ලා කියනවා ස්වාමීනි මෙහිම අපේ අම්මා කොච්චර බණ හණ්ඩාව. අපේ අම්මට තියෙනවා අපි ගැන පුදුම වෛරයක් තරහ කිව්වා. ස්වාමීනි පොඩි කාලේ මං කියපු දෙයක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් පොඩි දරුවෝ නේ ඒගොල්ලෝ කියන්නේ වැඩි දෙමාපියෝ වැඩි හිටියු ගන්න යන්නේ කපාරේ. ස්වාමීන් වහන්සේ මේකත් එක්ක අපේ අම්මගේ හිතේ මේක තිබුණා. දැන් එතකොට මේ අම්මගේ හිතේ මේ වෙච්ච දේ. එතකොට මේ දරුවාත් වෙච්ච දෙයක් තියෙනවා. දැන් එයාත් ඒක බලපෑවා. මේ බාන වචනේ.
පාපි. දැන් ඒකත් එක්ක මොකද වෙන්නේ? කාලයක් අර අම්මා ඒක හිතේ පවත්වන්නේ නැද්ද? හැකිලෙනෝනේ. හා. එතකොට පුතාගේ ජීවිතෙත් බලපෑව. ඒව ගැන කල්පනා කරමින් 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 හිත දුර්වල වෙනවා. මේ දේවල් බහුල වෙන්න බහුල වෙන්න බහුල වෙන්න ගැටීම් ආදී දේවලුත් බහුල වෙන්නේ නැද්ද? ඒතකොට ඇයි හිත සංසුන් නැහෙනි? කෙනෙක් කතා කරා ටක් ගාල කේන් තියනවා. වැඩපලන් කරන්න කියලා අරයා හිමි වුණා නුරුස්සන ගතිය වැඩි. ওই ගොඩාක් වෙලාවට හිත ඇතුලේ ගින්දර තියන් ඉන්නේ ඇත්තු. ඒක තාත්තා කෙනෙක් එහි දානශාලාවට ඇවිල්ලා උදව් කරනවා. මෙයා දාන කටයුතු කරද්දී පොඩ්ඩක් සැර ගතියක් තියෙනවා. කොහොම හරි දාන දෙන්න පිරිසක් ආවා මෙයාත් එක කටයුතු කරද්දි. ඉතින් මෙයා අර පොඩ්ඩක් ඉක්මෝල එක කේව කරද්දි උන්දට කේන් තියනවා ඉතින්. මොකක් හරි අර අපි කියන පුප්පනවා කියලා. ඒ වගේ එකක් දෙකක් අර දානසලේ ඉන්න තාත්තා කළා. දැන් මොකද වුනේ? මේගොල්ලෝ දාන දීලා අර බෝධියට ආධාර කරන්න වෙලාවේ අර මහත්ය කියන හාමුදුරුවෝ මේ ආධාරිකුත් කරන ගම හාමුදුරුවනේ හොඳ වෙලාවනේ නේ. කාරණයක් කියන හාමුදුරුවනේ මේ මම මේ කියන්නේ හිටිය අර දානශාල කවුද ඉන්නේ යානම් හරියන්නේ යා මේ හරියට කේන්ති ගන්නවනේ මෙහෙම මෙහෙම මෙහෙමයි කිව්වා. දැන් මං කරපු වැඩි වචනින් දෙකින් මෙහෙම ආ මං කිව්වා ඕ මහත්ය මේ ඊ තාත්ත ගොඩක් ප්‍රශ්නෙක් කීනි කිව්වා. දරුව තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනාම සලකන්නේ එක දුවක් ලෝය කෙනෙක් මේ තාත්ත හાર્ට් පේෂන්ට් කෙනෙක් අම්මා අංශභාගය හැදලා gederi ඉන්නේ උන්ද කරන වැඩේ මුත්‍රා කර ආරෝමයේ ඔක්කොම ඇඳුම් අයින් කරලා නාවල මූණි පවුඩර් ගහලා අර පොඩි ළමයිට වගේ කොණ්ඩේ පීරලා ඒව කර කර ඉඳලා ඉවරලා තමයි දවල් දානට ඇවිල්ලා බත් පිළිවෙත් කරනවා. ඒකෙන් හම්බෙන බත් පාර්සල් දෙක අරගෙන යන්නේ. ඒතර ওই මිනිස්සගේ හිතේ කොච්චර ගින්දරක් ඇද්ද කියන හාමුදුරුවනේ මට මුකුත් එපා. මං අම්මා ගැනත් බලා ගන්න. ඒ කියන්නේ මෙයාගේ නෝන දරුව තේරුම් ගන්න උනේ දෙමාපිය වයසට කියලා අතේ පිච්චියක් නෑ. හාමුදුරනේ රුපියල් 1000ක් දෙන්නේ අවුරුදට ලෝය නෝන වෙච්ච පුත් මිදුව රුපියල් 5000ක් තියලා ගියා කිව්වා. හාමුදුරනේ කොහොමද මම කරන්නේ ඔබ වහන්සේලට පින් සිද්ධ වෙන්න මම ජීවත් වෙන්නේ කිව්වා. අර එන මිනිස්සු දෙන දාණයෙන් පොඩ්ඩක් ගන්න. එතකොට ওই සමහර තැන්වල දානශාලාවක උපාසක මහත්තුරු දානි චුට්ටක් බෙදාගද්දි ඔගොල්ලෝ දානි ගෙනලා සංඝයාටත් පූජා කරලා ඔක්කොම ඉවරයි කියමුකෝ. එහෙම ගද්දි මුකුත් කියන්න එපා. අපි දකින්නට වඩා ඇතුළේ තව දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. තේරුණා නේද කියා දෙන එක? ඒ නිසා තේරුම් ගන්නට කල්පනා කළ බාණ්ඩේ මිනිස්සුගේ හිත අභ්‍යන්තරයේ තියෙන වේදනාව කොයි වගේ එකක් වෙන්න පුළුවන්ද? මං කිව්ව මහත්තයා ලොකු පීඩාවක ඉන්නේ. ඉතින් ඔහොම ඉද්දි පොඩ්ඩක් ඉතින් මිනිස්සුනේ චුට්ටක් ওই වගේ දේවල් වෙන්න පුළුවන්. එච්චර ගණන් ගන්න එපා කියලා මං ටග් ගල් නැගිටලව තව කියන්න කරේ. නේ? එතකොට හිතාගන්න මේ රොබෝල වගේ අයව හොයන්නේ මිනිස්සු. මේ මිනිස්සුන්ගේ හිත අභ්‍යන්තරේ තියෙන ගින්දර. ඔබට කොච්චර ඇද්ද? මෙතන ওই වාඩි වෙලා ඔහොම හිටියට මේ අම්මලා තාත්තලා දරුවන් ගිනා වැඩි හිටියෝ වෙනකම්. ওই කවුරු කවුරු ඔතන හිටියත් ඔයාලගේ ජීවිතවල පත් වෙන ගින්දර ඔයගලන්ට නැද්ද? තියෙනවා. ඔව තියාගෙන තමයි ඔය වාඩි වෙලා මේ චුට්ටක් අහන්නේ මේ ධර්මයෙන් සැනසීමක් තියෙන හින්දා. තේරණේද කියන එක? ඒ නිසා බලන්න අර ජීවිතේ මොන හරි වුණාට පස්සේ හිත හැකිලෙනවා ඒ පාපින් කියන එක. ඒක තමයි පාපයේ ස්වභාවය. ඇයි පින බලවත් එකක් වෙන්නේ? පිනේ ස්වභාවය තමයි පින්නතුනි මේ පින කියන දේ කළාම නොපිලිසිටි බව. ඒ කියන්නේ ඒකෙන් පසුතැවීම නෑ. නුවණ තියෙන කෙනෙක් නම් තමන් කරපු කයින් වචනින් හිතින් අම්මා තාත්තට සැලකුවා. ගුරුවරුන්ට දුකක් ඇති වෙන විදිහට පාසල් යන කාලෙවත් කටයුතු කළේ නෑ. පොඩි කාලේ ඉඳන් සතෙක් මැරිවෙන්නේ දන් දුන්නා සීල් රැක්කා බණ භාවනා කළා. එහෙනම් සමහර අය කියනවා යම් මගේ ජීවිතේ අඩුපාඩු තියෙනවා හැබැයි මම යම් දවසක ධර්මයට ආවද ඉඳන් ඉඳන් මගේ අඩුපාඩු මං හදා ගන්න ගත්තා. මං නම් මගේ ජීවිතේ සතුට වෙන්නේ මේවයි. මගේ අඩුපාඩුවක් තියෙනවා කියමුකෝ. ඊ අඩුපාඩුව යම් දවසක මං අත්හැරියා කියමුකෝ. මට ගොඩක්ම සතුට අත්හැරපු එක ගැන. දවසක අත්හැරියානේ වරද. ඒතකොට වෙච්ච එක නෙමෙයි මට වැද. ඒක මට වැඩන්නේ. මට වැදගත් මං අත්හැරියා නේද. මට සතුටුයි ඒක.
මොකද අරක ගැන හිත හිත පසුතැවෙන්නේ ඇති වැඩි මොකද්ද මට වැදගත් මං ඊව අත්හැරියා නේද එහෙනම් මට සසර ටික බලපාන්න නැද්ද බලපානවා ගොඩක් අය දක්ෂනේ තමන්ගේ මනස හරි පැත්තට තියාගන්න ඇයි ඒ බොළඳකම වැඩි වුණාම මේක කරගන්න බැ එතකොට මේ හිතේ අර පින කරාට පස්සේ යහපත් දෙයක් කරාට පස්සේ ඒකම දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒව ගැන නිතර දොඩවනවා දොඩවනවා කියලා කියන්නේ මේ නරක නෙමේ හොඳයි මම මේක කළා මෙහෙම කළා අනේ මට හරි සතුටුයි මට නෑ හම්දුනේ වුණාට මම මෙහෙම කළා මං අපේ අම්මට මෙහෙම උපස්ථාන කළා අපේ තාත්තට මම මෙහෙම සැලකුවා මට මෙහෙම ලැබිලානේ නමුත් මම මෙහෙම කළා මිනිස්සු ඉන්නවා එහෙම එතකොට මේ පින කරලා යාට උපදිනව මොකක්ද සතුට කියන එක හිතේ අර පසුතැවීම නේ යාට පසුතැවීම නැති වුණාම මොකද වෙන්නේ සිත පිනා යනවා සිත මොනව වෙනවද සතුට සිතේ තමන් දීපු දන් හැන්ද වෙන්න පුළුවන් මට පොඩි දරුවෙක් මං කිව්ව ළමයිනේ ඔයාලා කරපු යහපත් දෙයක් දැන් ඉස්සරහට ඇවිල්ලා කියන්න මයික් එක දෙනවා දැන් මයික් එක ගත්ත පොඩි ළමයි අවුරුදු 7යි 10යි. එක්කෙනෙක් කියනවා එක දවසක් මම යද්දි මට 100 කෙනෙක් හම්බුණා. රෝද පුටි. මං 100ව තල්ලු කරන් ගියා ඇලගාවි. මං කිව්වා ඇලට තල්ලු කළාද? නෑ නෑ නෑ. ඇලට තල්ලු කරා නේද? නෑ ස්වාමීන් වහන්සේ තල්ලු කරේ නෑ. 100 මොකද කිව්වේ? දුවට ගොඩක් පික්කි. දැන් මේ පොඩි දරුවා ඉස්සරහට ඇවිල්ලා කිව්වේ මොකද්ද? යා කරපු යහපත පොඩි කාට කිව්වොත් ඔයා කරපු පව් ටික කියන්නේ කියලා එක්කෙනෙක්වත් ඉන්නෙත් නැහෙනේ කියන්නෙත් නැහැ නමුත් බලන්න අර පින කියන එකෙන් ඉදිරියට ආවා කියන්ට ගත්තා එහෙනම් ඒකෙන් තියෙනවා අර පසුතැවෙන්නේ නැති ස්වභාවය සහ සිත පිනායාමක් ඒතර මේ සිත පිනායාම කියන කාරණේ නිසා අන්න හේතුඵල ධම්ම සිත පිනායාම කියන කාරණේ නිසා ප්‍රීතිය උපදිනවා මොනවද උපදින්නේ ආ දැන් මටත් පේනවා මෙතන ඉන්න අම්මලා තාත්තා සමහර ගාගෙන ඉන්නවා මතක් වෙනවා ඇති කරපුවා ඒ කියන්නේ මොනවද දන් දීපුවා රුවන් සෑය වැඳපුවා සංඝයාට උපස්ථාන කරපුවා බීතී දීපුවා දම් පෙන් දීපුවා කාලයක් වැඩසටහන් වලට ආව සිල් රැකපුවා නේද මේ සිත වඩපුවා බුදු ගුණ වඩපුවා ආ ඔව්ද නේද? එක එක්කිනාට දුන්නොත් දවස් ගානම යයිවරයක් වෙලිකන්නේ. අන්න. දැන් බලන්න මේව සිහිපත් කරද්දිත් මනස මොකද කියලා බලන්න ඕන. අන්න. පසුතැවෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හිත පිනා යනවා. පිනා යද්දි මොකද වෙන්නේ? පින්නොතන පිනා යාම නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදින. ඒක නෙවෙයි hina වෙලා ඉන්නේ. ඔව්ද නේද? මට සතුටි. ඇයි අපිට සිහිපත් වෙනවා මේ ධර්මයේ කියද්දී අපි කල යහපත යහපතත් අපිට යහපත් දී සිහිපත් වෙනවා. තේරුණානේ? එතකොට ඔන්න සිතේ ප්‍රීතිය ඉපදෙනවා. ප්‍රීතිය නිසා අන්න ඊළඟ හේතු ඒ ප්‍රීතිය කියන කාරණේ හේතුඵල ධර්ම. ප්‍රීතිය නිසා කය සංසිදෙනවා. දැන් හරි සැහැල්ලු වෙන්නේ ඉන්නේ. නේ? මේ වෙලාවේ හුස්ම ටික ගියා නම් හරි තමයි. ඔව්ද නේද? හා. එතකොට මොකද වෙන්නේ? නිකන් බරක් නෑ නිකන්. හරි සැහැල්ලුයි. තේරුණේ නේද? අන්න මොකද වෙන්නේ? කයේ උපදිනවා මොකක්ද? සැපය. මොකද උපදින්නේ? සැපය. ගෙන්ස් කයින් සැපය කය සංසිදිනවා. කය සංසිදිනවා. සංසිදෙද්දි කය සැපයි. සැපේ ඇති වෙද්දි මොකද වෙන්නේ අර මනසෙත් ඒකට අනුරූපව මනස තම්පත් වෙන්න පටන් ගන්නවා අර මතකද මුලින්ම හොඳ බණක් අහපු දවසේ මුලින්ම බුදු ගුණක් අහපු දවසේ අනිත්‍යයක් අහපු දවසේ නිකන් අනේ මන්දා මොකද්ද වුණා වගේ නිකන් මෝහණීය වෙලා වගේ gedera يعني සමහර අය මට එහෙම කියපා ඉන්නවා ඇයි එයාගේ හිතට ඒක ගිය විදිහ තේරුණේ නේ කියලා දෙන එක. එතකොට මොකද වෙන්නේ? ඔන්න කය සැහැල්ලුයි හිතත් තැම්පත් වෙලා. ගෙදරට යනකම්ම අනේ කලබලී නෑ. ඔන්න මොකද වෙන්නේ? හිත ඒ තුල තැම්පත් වෙලා සමාධිමත් වෙලා.
සමාධිය තියෙනවා නම් එයාට තමයි යථාභූත ඥානෙ අන්න දුක්ඛාරය සත්‍ය සමුදය නිරෝධය මාර්ගය ඔක්කොම අවබෝධ කරගන්න පුළුවන්. මේ භාණ්ඩ පින නේ අපි ආමිසේ නෙවෙයිනි ප්‍රතිපත්තියන කියලා. කමන්නේ. ඉතින් ඒක හරි කමන්නේ හරියට මෙනෙහි කර ගන්න ඕන මේ විදිහට. නමුත් ඒක නම් පොඩි අකුසලයක් තියෙන මානියත් එක. නමුත් කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ප්‍රයෝජනයක් ලොකු ගන්න පුළුවන් නේද මේ චූටි දෙයි මොකකින්ද? පිනකි අන්නේ නිසා පින මහත් කියනවා. පින බලවත් කියනවා පවට වඩා. ඒකින් උපද්දවන්න පුළුවන් ලෞතුරු දහම පවා පිනින් උපදවන්න පුළුවන්. දැන් බාණ්ඩ පිනක් කරලා හිත හසුරුවලා සමාධි උපදවලා ප්‍රඥාව උපදව ගන්න හසුරුව ගන්න පුළුවන්. එහෙනම් මේක නිමේද චාගානුස්සති කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. අපේ අය කැමති නේ චාගානුස්සති වදන්. නේ? බලන්න පින්වතුනි මෙච්චර සැප මාවතක් නේ තියෙන්නේ. ඔබම තමයි දුක්ඛාපටිපදාව තෝරන්ති. මං ගොඩක් අයට භාවනා කරන අයට කියන ඕගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට ඒ කළ කීදී සිතන්ටය කියලා. හොඳ අපූර්ව සිද්ධියක් තියෙනවා. ඔය රුහුණේ රුහුණු මාගම හිටිය මේ මහා ධනදීව කියලා සිටුවරෙක්. රුහුණ කොහෙද තියෙන්නේ? එහි දක්වන පැත්තේ තියෙන්නේ. එතකොට එහි හිටිය කවුද? මහා ධනදීව කියලා සිටුවරෙක් හිටියා. ඔය දක්වන පැත්තේ ඇයට හොඳයි. කොහෙ ගියත් ඒගොල්ලන්ගේ වැඩේ තමයි උඹ දක්ුණේද? ඔන්න රංචු ගොඩ ගහිලා. එහෙම තියෙනවා නේද? හා ඒක කුසල් නෙවෙයි හොඳේ. එතකොට මේවයි කුසල්. මහා ධනදීව කියලා සිටුවරෙක් හිටියා. එතන මේ මහා ධනදීව කියන සිටුවරයට හිටියා පුතෙක්. මෙයා 30. ඉස්සර හරියට 30 කියන නම තිබිලා තියෙනවා 30. 30 අපි කියන්නේ අර මේ අර පිරිමි ළමයි එහෙම ඉන්නේ ඉන්න බැරි. ඒ කියන්නේ දැඟලිල්ල වැඩි අය. එයාලට කියන්නේ කවුද? මොකද්ද කියන්නේ? පොඩි කාලේ ඉඳන් අර එක තැනක තියන්න බැරි නටන්නේ. මොකද්ද කියන්නේ ඒගොල්ලන්ට? මොකද්ද කියනවා? දැඟලිල්ල කියලා නේ කියන්නේ. නේ? නැටිල්ල දැඟලිල්ල කියලා කියන ගෑනු ළමයි පිරිමි ළමයි පොඩි ළමයි ඉන්නවා. මොන විදිහටවත් බෑ තැම්පත් කරගන්න. එහෙම ඉන්නවනේ. මේ 30ත් එහෙමයි. 30ට හැම වෙලෙම උනේ මොකද්ද? යාළුවොත් එක්ක එහෙම යන්න, සෙල්ලම් කරන්නට, අර මොකද්ද බට්ට පනින්නට, එහෙම තියෙනවනේ සෙල්ලම්. ආ මේ කුඹුරේද, වැවේද, පීනන්නද, කොල්ලොත් එක්ක ගස් නගින්නද මෙයාට සෙල්ලමට කැමති. ඒ නිසා මේ 30ට නමක් පැට බැඳෙනවා. මොකද්ද? කෙලි 30. කෙලි 30 කියලා කියන්නේ සෙල්ලම් කරන්නටමයි කැමත. දැන් කෙලි ඔව් කෙලි 30 මොකද වෙන්නේ? ටික 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 ලොකු වෙනවා. මම හිතන්නේ වයස අවුරුදු 14 10 14 වගේ වයස ආවහම කෙලි 30 කියන්ට ගන්නවා. තාත්තා තාත්තේ මේ මට මහාන වෙන්න ඕන. එතකොට අද කාලේ නම් ওই වගේ කොළුවේ මහාන වෙනවා කිව්වම අම්මල තාත්තලා කියන පුතේ සාසනෙත් ඉවරයි. උඹ මහාන වුණොත් එහෙම එදාට ලොකු හාමුදුරුව ගෙදර යනවා. ඔව්ද නේද? ඔව්. එතකොට ওই වගේ සිද්ධියක් මට මතකයි. අපේක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ මුලින් පන්සලේ මහාන වුණා, පස්සේ මහාන වෙනවා. ඉතින් gederi ඉදි හරි වසයි කිව්වා. පොල් කඩන කොල්ලොන්ගේ නායකයා කිව්වා. පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ටත් අර කේස් නෑ නී නම කියලා බැනලා. නමුත් මෙයා මහාන වෙයි කියලා කවුරුත් හිතයිද? නෑනේ. උපාසක මහත්තයට ඇබිත්තටත් බැනලා. නමුත් මහානකමට ආවා. මේ හිතන්න සසර අපිට තෝරන්න බෑ. දැන් කෙලි 30 කියනවා මොකද්ද? තාත්තේ මහාන වෙන්න ඕනේ. මං හිතන්නේ තාත්තත් ටිකක් කියන්නේ නැති මේ අද කාලේ වචන පුතේ උඹ මහාන වුණා. අම්මා 17 කල්පනා කරන්න ඕනේ පුතේ අපි සාසනෙට යනවට අකමැත්තන්නේ. උඹ ගිය දාට නම් බෝධියත් පහළුවට යනවා, විහාරෙත් පහළුවට යනවා, කොල්ල කුරුට්ටු ටිකත් එක්ක
පීනණ්ඩයි වැව්වලයි කුඹුරුවලයි සෙල්ලම් කරන්න ගනි අනේ පුතේ සාසනීයටත් කැලලක් කියන්න ඇති. සමහරවිට කියන්න ඇති. කොහොම හරි දැන් තිස්ස සෙල්ලමට බර නිසා කිලි තිස්ස වුණා. දැන් මහණ වුණා. මහණ වෙලා දැන් ඕන මහණකම් කෝරනවා. මහණකම් කරන අතරතුරේ මොකද වෙන්නේ? ඔන්නේ දවස් දෙක කාලේ ගත වෙනවා. පළවෙනි අවුරුද්ද ගියා, දෙවෙනි අවුරුද්ද ගියා, තුන්වෙනි අවුරුද්ද ගියා, හතරවෙනි අවුරුද්ද ගියා. ඇගේ කොහොමත් කොලුක මරුවා තියෙනවා නේද දෙඟලිල්ල. මෙයාට හිතුන මේක නම් බෑ දැන්. දැන් මොකද උනේ? සිවුරු අරින්ට හිතුණා. ගෙවල් පැත්තේ යන්න බෑ. එතකොට මොකක් කියලාද කියන්නේ? හීරළුවා කියලා. ඒ හිඳ කල්පනා කළා. මෙයා කල්පනා කරා මේක නම් ඉන්න බෑ. මං අරිනවා සිවුරු. මෙයා මොකද කරේ? විහාරෙට පිටිපස්සෙන් ගලාගෙන යන ගඟ. සිවුරයි අඳනේ පැත්තක තියලා ගඟට පැනනා. ගඟට පැනලා කොටයක් බදාගත්තා. දැන් කොටි ගහගෙන යනවා. දැන් නූල් පටක් ඇඟේ නෑ. දැන් මෙයා සාමනීර කාලෙම කොරන්ට ඇති උපසම්පදානම් වෙලා නෑ. ඒ පහර මොකද උනේ? දැන් කොටේ ගහගෙන යනවා. මේ අතර මොකද උනේ? ගංගේ පහලට කොටේ ගහගෙන යද්දී ගෑනු ළමයි දෙන්නෙක් ගංගියුරේ තොටක නානෝ. නාදි පේනවා හොඳ ලොකු කොටයක් ගහගෙන එනවා. කෙල්ල දෙන්න කෑ ගහලා කිව්වා. මේ ගෑනු ළමයි දෙන්න කෑ ගහලා කිව්වා. කිව්වා එක කෙල්ලෙක් කිව්වා සුමන අර ගහගෙන එන කොටේ මට කිව්වා. එතකොට සුමන කියන ගෑනු ළමයා කිව්වා හා එහෙමද? කොටේ මොනව හරි තිබුණේ ඒක මට කිව්වා. දැන් දැක්කේ නෑ කවුද කොටෙත් එක්ක එන්නේ කියලා. දැන් සිවුර නෑනේ. කාට හොයන්නද නේ? කොටේ ආව. මේ දෙන්න පීනල ගිහිල්ලා කොටේ තල්ලු කරගෙන ඉවරට එනවා. දැන් කොටේ එල්ලිලා කෙනෙකුත් එනවා. ඒ පාර කෑ ගැව්වා අර මේ කවුද කෙල්ල දෙන්න කිව්වා කොල්ලෙක් කොල්ලෙක් කිව්වා. ඒ පාර මොකද වුනේ? දැන් කොටේ ඉල්ලුවන එක ගෑනු ළමයෙක්. එයාට කොටේ. සුමනා කියන ගෑනු ළමයා ඉල්ලුවේ මොකද්ද? කොටේ තියෙන දේ එයාට කිව්වා. එහෙනම් මොකද උනේ? එහෙනම් මේ කොල්ලා මාට කිව්වා. කිව්වා මේ කොල්ලාට ඇඳුමක් නැහැ. එහෙනම් අපි චීත්‍යයක් දෙමු කියලා චීත්‍රෙද්ද දැන් ඕනේ චීත්‍ය පටලෝ ගත්තා. දැන් මොකද කරේ අර සුමනා? දැන් තෑග්ග හම්බුණා වගේ අර කොල්ලව එක්කගෙන එක්කන් ආවා ගෙදරට. ගෙදරට එක්කන් ආවට පස්සේ මේ ගෑ සුමනා කියන ගෑනු දරුවා කියනවා තාත්තේ අම්මේ මට හම්බුණා කෙනෙක් මං කොල්ලෙක් එක්කන් ආවා කිව්වා. ආ දෙහි මොනොත් නේ. එතකොට කිව්වා එක්කන් ආවයි කිව්වා. කිව්වා ඈ බොල කොහෙන්ද කිව්වා. ගංගේ පාවෙලා ආවා. arya කොටේ ඉල්ලුව මං කොටේ තියෙන දේ ඉල්ලුව බැලුවාම මෙයා හිටියේ කිව්වා. ඊට පස්සේ කිව්වා මට මෙයාව බඳින්න ඕනේ කිව්වා. අද එහෙම නැන්නේ. ඊට පස්සේ කිව්වා අම්මයි තාත්තේ දරුවෝ අපි දන්නවද කාගේ කවුද කියන්නේ? කවුද කියලා හැව්වා. එතකොට මේ තිස්ස කියනවා, කෙලි තිස්ස කියනවා මං මහා ධනදේව සිටුතුමාගේ පුතා. ආ කිව්වා. එහෙම වුණාම කැමතිනේ නේද? අම්මයි තාත්තයි කැමැත්ත දුන්නා. දැන් ගංගේ ගහගෙන ආපු නිසා ගමී ගුඩිය ප්‍රසිද්ධ වෙනවා මෙයා ගංගා තිස්ස. මොකද්ද නම? ගංගා තිස්ස කියලා ප්‍රසිද්ධ වුණා. ගංගා තිස්ස දැන් කාලයක් මොකද උනේ? පන්සලේ ඉන්නේ. මිනිස්සයන්ට අවවාද අනුශාසනා කරගෙන ඔය බෝධියක් අතු ගාගෙන විහාරය අතු ගාගෙන බණක් කියන් හිටපු කෙනෙක්. දරපලන්නවත් බෑ. ඉතින් ඒව පුරුදු වෙන්නේ නැහැ. දැන් මොකද වුනේ? ගංගා තිස්ස දැන් මොකද වෙන්නේ? ගෙදරේ ඉන්නවා, කනවා බොනවා, එහෙ යනවා, මෙහෙ යනවා, ගම්මේ ඇවිදිනවා. දැන් එහෙම මෙයා ඉන්නවා. මෙයාටත් වගේ කිමන්නේ ඇයි ඉතින් පන්සලේ නේ හිටියේ. ඒ නිසා මොකද වෙන්නේ? එහෙම හැංගීම රස්සාවක් කරන්න කියලා හිකුත් නිකං කකා බිබිනොක්. අර මාමණ්ඩි නැන්දම්මයි හොඳ හින්දා හොඳයි. ටික දවසක් ගියා අර ගංගා තිස්ස කරන රස්සාවක් පේන්නේ නැහැ. ඒ පාර සුමනා දුවට කිව්වා මෙහි වරෙන් මෙයා මේ මුකුත් කරන්නේ නැහැ. දැන් නමක් පටමැදුන ගම පුරාම නිකං තිස්ස. මොකද්ද දැන් නම? නිකං තිස්ස.
දැන් නිකන් තිස්ස මොකද උනේ දැන් ඔය නම පාට බැඳිලා මෙයා ඊත් ගානන්නේ හද්දනේ අර චාර්යාවෙම ඉන්නේ මාමන්ඩි ගොවිතෙන් කරනවා නෙන් දම්මා වියල දෙනවා දෙන්න හොඳට ඉන්නවා මාමන්ඩිට මං හිතන්නේ හොඳට මොලේ තියෙනවා මාමන්ඩි කිව්වා දුවේ මේ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ උඹට හාල් නැලියකුයි බත් මුට්ටියකුයි දෙනවා මේ කරා යමන් කිව්වා මෙහි ආය බෑ එළියට දැම්ම දුව අඬන්න ගත්තා ඇයි අර මිනිස්සුන්ට මොකුත් බෑ ගෙයින් එළියට දැම්මා අඬනවා 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 කිව්වා නිකන් තිස්ස දැන් හරි කිව්වා අම්මා අපි ওই තාත්තා අපි දෙන්නව ගෙදරින් එළියට දැම්ම උඹලා කොහේ හරි ගිහිලා ජීවත් වෙයල්ලා කියලා එළියට දැම්මා කිව්වා දැන් මොකද වුනේ සුමනා දූ මේ කුමාරි අඬන්න ගත්තා මේ මේ ගොවියෙකුගේ දුවක් අඬන්න ගත්තා ඒ පාර නිකන් තිස්ස කියනවා හරි හරි අඬන්න එපා මාමන්ඩි මොකුත් දුන්නේ නැද්ද කියලා දායාදී දුන්නයි කිව්ව මොකද්ද කිව්වා ඕ හාල් නැලියකුයි කියන්නේ හාල් නැලියක් කියන්නේ කිලෝ දෙකක් විතර ඇතිනේ ඕ හාල් නැලියකුයි බත් මුට්ටියයි දුන්න කිව්වා ආයකද දුන්නේ කිව්වා එහෙනම් යන් කිව්වා කියලා කියනවා මේ මං කුලී රස්සාවක් හොයාගන්න දැන් මොකද කරේ ගිහිල්ලා සිටුවරේගේ කුඹුරක් හම්බුණා කුඹුරේ කුලී වෙන්නේ දැන් මෙයා මහන්සි වෙලා අර මේ ගොයන් කපන මහන්සි වෙනවා සිටුවරය සතුටු වෙලා මෙයාට දීලා තියෙනවා ගොයන් ටිකක් ගස් ටිකක් මේක අරගෙන මෙයා හාල්ුත් අරන් තියෙනවා ඊට පස්සේ අර හාල් නැලිය හම්බුණනේ මාමණ්ඩි දීපු මං හිතන්නේ ඒකෙන් මෙයා බත හදලා ලුණු ඉහලා දැන් දන් දෙන්න ආසයි දැන් සුමනත් ඒකටම ගැළපෙනවා සුමනත් ආයේ දන් දෙන්න බොහෝම කැමති දෙන්න එකතු වෙලා ලුණු ඉහලා බත් එකට දැන් මොකද කරන්නේ සංගයට දෙනවා. දැන් අර මහන්සි වෙලත් හම්බෙන්නේ හාල් ටිකනේ. හාල් මොකද කරන්නේ උයල සුද්ධ කරලා උයල ඉවර වෙලා බත හදලා දැන් ලොකු දේවල් උයන්න පියන් බෑ ලුණු ටික ඉහලා අර ආරණ්‍යෙන් වඩින පන්සලේ වඩින මහලු සංගයට දන් දෙනවා. දැන් සංගය මොකද උනේ? ගෙදරත් මග අරිනවා. ඇයි බතු ඉලුණේ පින්නතුන ඔක ලේසි වැඩක් නෙමෙයි. දවස් 3ක් වදලා දැයි 10ක් වදලා දැයි නේද 20ක් වල රහතුත් නැතුව ඇතිනේ දැන් මොකද උනේ මහලු සංගය හිමින් සැරේ ගිහිල්ලා මේක බල්ලන්ට දානෝ ඇයි ඒ ආහාර ගන්න බැරි නිසා දැන් මොකද උනේ අර නිකන් තිස්ස ඕ මොකද උනේ මේක දකින්න දැනගන්න අනේ අපේ ආර්යයන් වහන්සේලා මේ මගේ ආහාරෙ මෙහෙම අහක් කරනවා දැන් අපි නම් පසුතැවෙනවනේ කලකිරුණ කියනවා සංගය ගැන සද්දාව ප්‍රහාණී වුණායි කියනවා ඔන්න අපි බාණ්ඩ තිස්ස කල්පනා කරන සුමනත් එක්ක සුමන මම ලුණුයි බතුයි දෙන හින්දානේ සංගය බැහැර කළි අපි සංගයාට දානි දෙමු කිරිත් එක්ක දැන් ওই දකුණේ අය මොකද්ද හටි අරගෙන අර බත් එකත් එක්ක අනල ගන්න ඕනේ මට නම් බලන් ඉද්දි ආ කියලා හිතෙනවා අපිරියයි එහෙම ගද්දි කොහොමද මේ කිරි අරවයි ගන්න කියලා මමත් ගිහින් අරන ඕක රහයිද ඇත්තටම කියලා ඈ රහයි ඒගොල්ලන්ට රහයි මට ඒක අනන්දි අපිරියයි අයි කිරිත් එක්ක අර බත් එක එයාලා ඒගොල්ලන් ඉතින් ඒ ගන්න ඕයි ඉතින් මම හිතන්නේ ඒ කාලෙත් මේ තිබිලා දැන් සංගයාට කිරිත් එක්ක බත් දෙනවා දැන් මොකද උනේ සංගයටත් ඔක දවසක් වැළඳුවා දෙකක් වැළඳුවා සුමාන දෙක තුන ගත උන හැමදෑම 30ක ගෙදරින් හම්බෙන්නේ සුමනයි 36 දෙන්නේ කිරි අර බතු හාලුයි දෙනවා පින්නතුණී සංගයාට අපුලයි අපුලයි කිවි අපිරියයි දැන් දකිද්දි පිළිකුල් දැන් මේකත් මොකද කරන්නේ ටික ටික මග හැරෙනවා ඒ පාර 30 කියනවා අනේ අපේ සංගය ආර්යයන් වහන්සේලා අපි දෙන දානි සුමනාවෙනි අපුලයි කිව්වා. ඒ හින්දා අපි සංගයාට මේ කටුවලත් එක්ක බත දෙමු කිව්වා තම්බලා. කිව්වා මේ කුඹල් පවුව කන්දේ තියෙනවා කටුවල කිව්වා. සුමන ගිහින් අපි දෙන හාරමු කිව්වා. දැන් සුමනයි 30යි මොකද කරන්නේ නිකන් 30යි අර කුඹල් පවුව කන්දට නැගගත්තා. නැගලා මොකද කරන්නේ දැන් ඕ දැන් හාරනවා පොළව. හාරද්දි පින්නතුනි පුදුමි මං හිතනවා මේගොල්ලන්ගේ සද්ධාව නිධානයක් මේක මේ ලංකාවේ වෙච්ච එකක් ඈ නිධානි ඔබට හිතන්න පුළුවන් අනේ අපිත් දන් දෙනකෝ නිධානි
නිකම් බලන්න ගේ පිටිපස්ස ගිහිල්ලවත් හාරලා. ඔව්ද නේද? එතකොට කල්පනා කරලා බලන්න පින්නතුනි නිධානය හම්බුණා. මේ දින්නගේ මං හිතන්නේ අපූර්ව ශ්‍රද්ධාවක් තියෙනවා. බොහෝ මිනිස්සුන්ට එකපාරයි දෙපාරයි නේ පින්නතුනි යමක් ගැන කියන්න පුළුවන්. ඉක්මනට හිත කඩා වැටෙනවනේ. දැන් මේ දින්න මොකද කරන්නේ? දැන් දෙන්නට දන් දෙන්නමනේ කැමැත්ත. දුවා දරුවෝ හිටියා කියලා කතන්දරයකුත් මේකේ නේ. දැන් මොකද උනේ? කටුවලත් එක්ක දැන් ගහාරන්න ගියා නිදාන කිව්වා සොමන. දෙමු දාණි කිව්වා. මේ තියෙන්නේ කිව්වා නිදාණි. හතර මහා නිදාණි පහල වුණා කිව්වා. දැන් මොකද කරන්නේ? මේගොල්ලෝ දානි දෙනු. ඔය අතරේ මේ ඕගොල්ලොත් යනවනේ දැන් තිස්ස මහරහම වන්දනා කරන්න. යනවනේ. ආ අනුරාධපුරේ ඉඳන් ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩලා තියෙනවා තිස්ස මහරහමේ වඳින්ට. මන් දන්නේ ඒ කාලේ පාරවල් කොහෙන්ද තිබුණේ කියලා. ඒ තිබිලා තියෙන පොල් පිටිගම් පැත්තෙන් තියෙනවා පරණ අනුරාධපුර පාර. ওই පැත්ත වලින් ඇවිල්ලා ওই සිතුල් පැව්ව පැත්තෙන් ওই පැත්තේ අම්පාර බුත්තලේ පැත්තේ හොඳට දානමානක් තියෙනවනේ. හොඳ මිනිස්සු හිටියා දම් පැන් දෙනවා අය හොඳට. ඒ පැත්තෙන් එන්න ඇති. මොකද කරන්නේ? ওই පැත්තෙන් ඇවිල්ලා තියෙන තිස්ස මහරහමේ වන්දනා කරා. දැන් ඉද්දි මොකද උනේ? දැන් මේ දෙන්න දන් දෙන්න නේ නිදානේ. දැන් මොකද මේ දෙන්න කරන්නේ? සුමනයි 36 අර 500 නම්බරේ දැන් හොන්දට දම් දෙනවා. දැන් උභහන්සලා තිස්ස මහරහම වදින්ට මල්ද පහන්ද ඕන දීද මේ දෙන්න 16 වයි හොන්දට දම් දෙනවා. ඒ අතර දැන් 30ට ඕන ටිකක් වැඩිපුර සංඝයා ඉන්න තැනකට දානි දෙන්න තව වැඩිපුර. අහනවා අනුරාධපුරින් වැඩි භික්ෂුන් වහන්සලෙන් අහනවා මේ නායක හිමිවරුනි අපිට පොඩ්ඩක් ආරංචි කරලා කියන්න බැරිද ඔබ වහන්සේලා ওই තැන් තැන් වල විහෙර විහාර වල ඉඳන් වඩින්නේ මේ සංඝයා කොහෙද වැඩිපුර ඉන්නේ කිව්වා. ඒතොර කිව්වා මේ කාලේ ගොඩාක් සංඝයා වහන්සේලා වැඩි ඉන්නවා කිව්වා අනුරාධපුරේ නාගදීපේ යාපනේ. ඊට පස්සේ ඉන්නවා කිව්වා වීරිය බුවා මේ විහෙරේ ඉන්නවා කිව්වා. වීරිය බුවා කියලා තමයි විහෙර කියන්නේ හොයාගන්න. ඒ විහෙරෙත් ඉන්නවා කියලා කවුද? බොහෝ සංඝයා ඉන්නවා කො මේ කාලේ. මං හිතන්නේ එතන ඒ තැන්වල ඉඳ ඇති බොහොම වික්ත ප්‍රතිබල ධර්ම විනය දරාගත් බොහොම සිල්වන්ත ගුණවන්ත බහුසුරත ධර්ම අවබෝධයේ පිහිටපු ඉර්ධිමත් යම් භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. සමහරට ඒ තැන්වලට බොහෝ සංඝයා එකතු වෙනවා වෙන්ටත් පුළුවන්. කිව්වා මේ තැන්වල නම් සංඝයා ඉන්නවා. ඒ පාර සුමනයි තිස්සයි මොකද කරේ ඔය තිරික්කලෙහිම හොයාගෙන. මං හිතන්නේ හාල් පොල් ගෙනියන්න බෑනේ මුදල් තියෙනවනේ කහවණු මේවා පොදි බැඳගෙන ගිහිල්ලා තියෙනවා තැන් තැන්වල වන්දනාවි බලන්න ජෝඩුව නේ ආන්න පින්නතු අද හොයාගන්න පුළුවන් දෙහිමනේ දෙන්නා දැන් ගියා. ඒ ජෝඩුව ගිහිල්ලා මොකද කරන්නේ? අනුරාධපුරේ දවස් ගානක් නවතිනවා. මහා සංඝයාට ඉතින් කඩපිල් තියෙනවනේ බඩු මුට්ටු ගන්නවා හාල් පොල් ගන්නවා හොඳට ආහාර පාන උය සකස් කරනවා. සංඝයාට දැන් ජෝඩුව දන් දෙනවා. ඊට පස්සේ මොකද කරේ? යන් නාගදීපේ. දැන් නාගදීපේ ගිහිල්ලා දෙන්න මොකද කරන්නේ? හොඳට දම්පැන් පූජා කරනවා. ඒ පාර මොකද කරේ? අර මේකද වීරිය බුහා විහෙරේ සංගය ඉන්න තැනටත් ගියා. ඒ නායක හාමුදුරුවෝ මුණ ගැහිලා උන්වහන්සේ ඇතුළු සීල සංගයට දම්පැන් සිවුරු පූජා කරනවා. දැන් මොකද කරේ? මේගොල්ලෝ හොඳට දම්පැන් දෙනවා. මේ අතර තිස්ස කියනවා, දැන්නම් නිකන් තිස්ස කියන්න බෑ. තිස්ස කියනවා, සුමන අපි මාගම අත්හරිමු. මාගම අත්හැරලා මහවැලි ගන්තොට තියෙනවා රියහල් ගන්තොට කියලා තැන. අපි එහෙට යන් කිව්වා. අපි තව ක්‍රමයකට පින් කරමුකෝ කිව්වා. සුමනත් කිව්වා හායා. මම හිතන්නේ මහවැලියේ මේ මොකද්ද කොහෙද මහියංගනේ පැත්තද දන්නේ මේ පැතිවලට ඇවිල්ලා තියෙනවා. දැන් පදිංචිය වෙනස් මෙහි ඉන්න නෑ දෑයෝ හිත මිත්‍රයෝ අත්හැරලා දෙන්න කරත්ත බැඳගෙන ගම් මාරු කරලා ඉතින් මාස ගණන් යන්න ඇතිනේ යන්න. ඉතින් මේ දෙන්න ගියා. ගියාට පස්සේ දැන් මහවැලි ගඟ තියෙනවනේ. තිස්ස කියන ඔයා දම්පැන් හදලා දම්වැට ගෙදර තියාගෙන යන්න. මං අපූර්ව ක්‍රමයකට පින් කරගන්න කැමති සුමන. මම කැමති මේ ගඟෙන් මිනිස්සුන් එතර මෙතර පුරන්න. දැන් හොඳ බෝට්ටුවක් සල්ලි තියෙනවනේ හදාගත්තා. හදාගෙන මෙයා මොකද කරන්නේ? අර මිනිස්සු ස්වාමින් වහන්සේලව ගඟෙන් මෙයා එතර කරනවා මෙතර කරනවා. ඉතින් හරි සතුටු.
දැන් පිනමනේ කරන්නේ දැන් පේනවද පේනවද එක තැනකවත් නිකන් පවක් ගැන කතාවක්වත් හරි අපූර්ව ජෝඩුව දැන් හොඳට පින් කරනො මෙහෙම ගත වෙන අතරේ මොකද වෙන්නේ මෙයාට තව නමක් පට බැඳිනො දැන් අර ඔරුවින් තොටින් එහාට මෙහාට මිනිසු කරනෝනේ ඒ හින්දා මෙයාට නමක් පැට බැඳිනවා රියහල් තිස්ස කියලා මොන තිස්සද රියහල් තිස්ස දැන් මොකද වෙන්නේ තිස්ස මිනිසුන් එතර මෙතර කරනවා. දැන් ඌයි විපාක කියන ගංගාවේ වේවා, ගොඩබිමක වේවා, කොතනක වේවා. එයාට දිවියන් අතර වේවා හැදෙනවා කියවනේ ගමන් පහසුව. නේද? ඒකෝට අපිටත් මතක් වෙනවා අපි සිරෙප්පු ජෝඩු 100ක් දුන්න සංගයාට. ඒක සවන්නසනමක් කිව්ව මට සිරෙප්පු ජෝඩුවන්නේ කිව්ව මං ගිහිලා අරන් දුන්නා. තවත් කැළි ඉඳලා පහසු කිව්ව මට සිරෙප්පු දෙ මෙහෙම කිව්ව මං උන්නහසට අරන් දුන්නා. තව කුඩියකුත් අරන් දුන්නා. 100 නමටම සිරෙප්පුත් පූජා කළා. ගිහි අයට වගේ පැවිදි ස්වාමීන් වගේම ගිහි අයටත් දානි දෙන්න කිව්වා ලොකු සාරණ. ඊට පස්සේ එකම විදිහට ඊට පස්සේ ඇම්බු සංඝයාට සහ ගිහි 3000ටම ඇඹුල් තියල් සංඝයාට සහ ගිහි ඔක්කොටම ඒවා දෙද්දි අපි ලස්සන්ට දුන්නේ දැන් ඇඹුල් තියල් කෙලවල්ල මාළුවනේ වේලාසනේ ඕඩර් කරොත් පව් වෙනවනේ ප්‍රාණඝාතයට හවු වෙනවා. ඒ කියන්නේ එදා මාකට් එකට ගිහම තියෙනවනේ ඒ ටික ගත්තා. ඊට පස්සේ පිරිසක් හලාවත පැත්තේ පිරිසක් ඇඹුල් තියල් හැදුවා. ඒතර ඒවට හොඳට අපි බිය පැහැදම් කළා. කරලිවර වෙලා හැල පැහැදුවා. සූර්ය පැත්තේ හැල පහදන විශේෂ ක්‍රමයකට මේ ඒගොල්ලෝ හැල පැහැදුවා. ඊට පස්සේ කට්ලට් 3000 මං කොටිය ලොකුවට හදන්නේ කියලා. නැතනම් චූටි චූටි හැට පේන්නේ නැන්නේ නේද පරමාණු වගේ එහෙම නෙමෙයි. හොඳට හදන්නේ කිව්වා. හදලිවර මොකද කරේ? ස්වාමින් වහන්සේලා පැවිදි ඔක්කොටම දුන්නා අය හොඳට. ඊට පස්සේ වට්ටක්ක දළු එහෙම මැල්ලුම බෙදලා ඒක අතින් කඩන්න කිව්වා. එතකොට තමයි රහ හිටින්නේ කිව්වා. අපි සද්දා සිල්හාම දුත්තිට දූන් අල්ලලා ඉතින් උන්නාන්දගේ වැඩනේ දූන් අල්ලලා ඔක්කොම කරලා තමයි වැඩ පටන් ගත්තේ. පිරිත් කියලා ඊට පස්සේ පරිප්පුව හදන්නේ එක එක්කෙනා ඥාණි දැම්මොත් මේක වෙනස් වෙනවා. අරුම් කියන්නේ මෝකුක් මොනවද තියෙනවනේ වැඩිපුර කුකුල වැඩි වුණාම සූප් එකක් සවුත් උනේ නේ කිව්වා. ඔයාලගේ ඥාණි නෙමෙයි අපේ ඥාණයක් තියෙනවා කිව්වා. ඒ අර පරිප්පු ටික ටික ඉස්ම වගේ හින්දෙන් අර තෙල් දාලා බෙදලා එහෙම දන්නව නේද? එහෙම හදන්නේ කිව්වා. ඊට පස්සේ අපි ඔක්කොම හොයලා බැලුවා දාර ටික. ඊට පස්සේ උඩ ඉඳන් පහළ ඉඳන් උඩට එන ප්‍රවාහනේ සලස්සලා දීලා ඊට පස්සේ මොකද කරේ සංගයාට ප්ලේට් හදාදී අපිත් ගිහිල්ලා උදව් පදව් කරලා ඊට පස්සේ මොකද කරේ හොන්දට දානි දුන්නා. මන් දන්නවා දානි දීලා දවස් දෙක තුන යද්දි මොකක් හරි විපාකයක් නම් පැමිණිය යුතුයි. කියන්නේ හේ පින්නතුනි හිර වෙවි තිබ්බේව හම්බුණා ලොතරැයි හම්බුණා වගේ. එහෙම ඒවා තියෙනවා. මම මේ විහිළුවට කිව්වා නෙවෙයි ඈ මේ මම් බොරු කියන්නේ මේ සත්‍ය. හොඳේ පින්න දිත්ත ධම්ම වේදිනි විපාක තියෙනවා. පින්නතුනි හරි පුදුමයි ඉව්වා. දවස් ගාණක් යනකම් ඊවයි විපාකි සිතට සතුට ආදි ධර්මතා තියෙනවා. ඉතින් මොකද උනේ? මහවැලි ගන් තොටින් දැන් මොකද කරන්නේ? තිස්ස එහෙට මෙහෙට කරනවා පිරිස. දැන් රියහල් තිස්සනේ නම දැන් මොකද වෙන්නේ මේ අතර සත් දෙවිඳුන්ට පේනවා තිස්සව. තිස්සව පේනවා නම් සුමනාව නොපිනින්න විදිහන්නේ. සුමනාව දැක්ක මේ ජෝඩුව බොහෝම ගුණ යහපත්. බොහෝම සිල්වන්තයි. ත්‍යාගශීලී බව හරි පුදුමයි. සත් දෙවිඳුන්ට කල්පනා වෙනවා මෙතුමගේ පොඩ්ඩක් අපි කියන්නේ මොනවද ටෙස්ට් කරලා බලන්න ඕනේ. මේ දන් දීමේ මෙයාට සීමාවක් තියෙනවද? වයසක වේශයක් ගත්තා. වයෝ වෘද්ධ මහලු බමුණෙක්ගේ වේශයක් අරගෙන තාත්ත කෙනෙක් 100 කෙනෙක් හැරමිටියේ සිරෙප්පු දාගෙන උන් දාවා ගං ඉවුරට. ඇවිල්ලා දැන් ඔන්න තිස්ස ආවා මේ මොකද්ද පාරු හරි බෝට්ටු අරගෙන ආවා. මොකෑ 100 කිව්වා. පුතේ මට ඒගොල්ලට යන්න ඕනේ නේ බං කිව්වා. නැගහන් 100 කිව්වා. අමාරුවෙන් දැන් නැගගත්තා. දැන් අර මහලු 100ව බෝට්ටුවේ තියාගෙන තිස්ස දැන් ගඟ මැද්දට ගියා. ඉහාගුලට ඉවුරට ඔන්න මෙන්න කිට්ටුවේදී කිව්වා අනේ පුතේ කිව්වා මොකෑ 100 අනේ කොළුවෝ කිව්වා 100 කියන්නේ හැර යටි එහා පැත්තේ බං කිව්වා හැර යටි අමතක වුණානේ බං කිව්වා හා හා කිව්වා. දැන් අහාපෝ බෝට්ටු අරගෙන එහා පැත්තට ගියා. දැන් හැර යටි අරන් එනෝ අනේ පුතේ කිව්වා මගට එල ඈ බං 100 මොකේ කිව්වා අනේ පුතේ කිව්වා කියා මාමණ්ඩියේ කලබල වෙන්න එපා මොකේ මේ පාර
කොල්ලෝ හැර යටි අරගෙන ගඟ මේ බෝටුවට ගොඩ බෙදි හෙරෙප්පු දෙකම තුනක් ආ කිව්ව දැන් අර 30ට hina මේ වයසක උන්දට අමතක වෙන හැටියක් දැන් සමහර අය ඉන්නේ පීඩාවට ගන්න යන hina වෙනවනේ දැන් අපේ දැන් මටත් එක මහත්තයෙක් කිව්වේ මේ වාහනේ ඉද්දි පිටරටක කෙනෙක් පාර හරහා පැනනලු එක පාර මේ වාහනේ හැප්පෙන්නවා කියලා නැමැත්තවල ඩ්‍රයිවර්ටත් hinaලු පාරෙන් පැනපු කෙනාටත් hinaලු එතන හිටපු අනිත් කෙනාටත් hinaලු දැන් මෙයාලා සිංහලෙන් මේ දෙන්න ඒක මහත්තයෙක් වල සිංහලෙන් අරගොල්ලන් තියෙන ඇති අපි නැත්නම් අපි ජාතියට හොඳ නෑනේ අපේ රටේ එහෙම වුණා නම් නේද කිව්වා මැරෙන්න දෝ යන්නේ කියලා බණීය කිව්වා නමුත් ඒ සිද්ධි මෛත්‍රීන් ගත්ත විදිය කිව්වා අපේ අය බාණ්ඩු වාහනයක යද්දි උජාරු යනවා මිස නිකන් හිනාවක් පාන්නේ නෑනේ කාටවත් අර වගේ වුණාම නිකන් යාට වින්නේ නෑ වගේ සැරවැර වෙනවනේ හිම නෙමේ ඒ මනුස්සකම තියෙන්න ඕනේ වැදගත්කම පොඩ්ඩක් හිනා වෙලා හරි 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 පොඩක් කල්පනාවේ යන්න ඕනේ කියලා නේ පොඩි දරුවෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් එහෙම තියෙන්න බෑ මං හිතන්නේ ඉස්සර ලංකාවේ මෙව්ව තියලා මේව කොපි කරලා තමයි වෙන රටවල් හැදිලා තියෙන්නේ දැන් අපි ඔය කොපි කරන්න ගියොත් රටවල් විනාශ වෙනවා ඒකවල කල්පනා කරලා බලන්න පින්වතුනි රියහල් තිස්ස දැන් ඔන්න සිරෙප්පු කුට්ටම දැන් ඔන්න සිරෙප්පු කුට්ටම අරගෙන ආපහුවව මගක් යදි පුත්තේ කිව්වා මුකේ බං සීයේ කිව්වා අනේ පුතේ මොකද කිව්වා අර මේ කටදානි තුවායේ ඒගොඩ ගොඩේ කිව්වා අඹුඩ කෙටියක් හරි ගහ ගන්න තිනෙච්ච ඒක පුතේ ඒගොඩ කිව්වා පුතේ යංකෝ කිව්වා මෙයාට ඉතින් හිනාර 30ට අහපෝ ගියා ඒ පාර ඔන්න ඒ කරා මගක් කියලා කියන අනේ පුතේ ඒ මොකේ ඒ පාර බන්සියේ කිව්වා ඔන්න අසවල් එක අමතකුණා ඒ පාර දැන් අහපෝ මේක ඉවරයක් නෑ හැබැයි 30ට කේන්තිනේ ඇයි දැන් ඒ දෙන්නා ජීවිතේ කැප කරන්නෙත් පිනටනේ ජීවිතේම කැප කරන්නෙත් පිනට පිනොතුනි හිම මිනිස්සු ඉන්නවා දැන් මේවා කියන්න හොඳනේ අර ඇස් පහ කටුව වදිනවලුනේ එතකොට මම දන්න එක ළමෙක් ඉන්නෝ කියන්නේ ඔය කොහෙද ඒ අපි යසපු පැත්තේ තරුණ ගෑනුලම කිදීවෙන් චෛත්‍ය හදන කාලේ පවා උදේ හවස අර බාල්දි කොන්ක්‍රීට් ඇදලා කකුල කැපිලා හොම ඊට පස්සේ ගෙදරින් දැන් අසපුවෙමනේ ඒතර එක එකන කතන්දරත් කියන්න පුළුවන් ගෙදරින් උයන්නේ මෙයාට මෙයා කරන වැඩි බත් එක වෙලා ලුණු ඉහලා කනවා පහුවදා ඒත් තිනවා දිගට කවදාවත් දැන් අසපුවක තියෙනවා නම් කිරිපිටි පෙට්ටිය සීනියක පවා මෙයා හංගනවා ඇයි එයා කැමති නැහැ ඒවා ගිහිව ඕනෑවට එහෙම පාවිච්චි කරනවා කියන එකට කැමති නැහැ. වැඩ කරනවා කියලා උදේ ඉඳන් හවස වෙනකම් සතියක් ගන්න. උදේට එනවා. ඊට පස්සේ බාස්ල වැඩ කරන අයට හරියටම 9:10 විදිහට ඒක හදලා දෙනවා. අපි හිටියොත් අපි ඔක්කොටම වෙනම ගිලම් පස්සේ ඒක හදලා දෙනවා. ඊට පස්සේ දවල් ඊට පස්සේ බෝධිය මේව කරන එක චෛත්‍ය පිරිසිදු කරන ඒවා. ඊට පස්සේ සියලු වැඩ ඔක්කොම පුළුවන්. අර අච්චුදානෙ ඔක්කොම කරනවා ඊට පස්සේ මේ අහපව් දවල් බාස් ඔක්කොම ගිලන් පස්සේ ඊට පස්සේ හවස වන්දනාව මල් ටික කඩලා අපිට අවශ්‍ය මල් ටික ඔක්කොම මේවා කරනවා බාස්ලට උයල පිහල ඔක්කොම තියලා බයික් එකේ යනවා ගෙදර හැමදෑම එහෙම කරනවා ඉතින් අපෙන් විශේෂ ප්‍රශංසාවක් ඇත්තෙත් නැහැ විශේෂ වර්ණාවක් ඇත්තෙත් නැහැ අඩුතරමේ මුකුත් ලබා දීමක් ඇත්තෙත් නැහැ ගන්නෙත් නැහැ ඒතර මම අහලා තියෙන නොපෙනෙන බලපෑමක් තිබිලා ඒ වත් පිළිවෙත් කරද්දී ඒවත් ගියායි කියන්නේ. ඉතින් මම දන්නේ ඉතින් යම් තාක්කල් හිත රැක ගන්න කටයුතු කර ගන්න පුළුවන් උනොත් පින තියාගනි. ඒතර එහෙමයි ඉන්නෝ. දැන් මොකද උනේ? දැන් මේ විදිහට කටයුතු කරද්දී සක්දිමිදු මොකද කරේ? වේසය අත්හැරියා ගඟ මැද්දේදී. කිව්වා දරුව මම සක්දිමිදු කිව්වා. මං ආවේ නුඹව විමසන්ටයි. මං ආවේ නුඹ විමසන්ට කිව්වා. එහෙම කියලා ඉවරලා උඹලා දෙන්න මං දන් හොඳට දන්නවා කිව්වා. මම ඉදිරිය මේ අතර බුද්ධ රක්ෂිත නායක හාමුදුරන්ට දම්පැන් පූජා කළ සුමන දැන් කල්පනා කරන ගෙට වෙලා අසවල් දී දුන්න. හෙට බීතීත් එක මෙව්ව දෙන්න ඕනේ. හෙට මම මෙන්න මෙහෙම දන් දෙනවා. මෙහෙම දන් දෙනවා කියලා සුමන කල්පනා කරනවා. ඒ අතර සද්දිමිඳු ගෙදරට ඇවිල්ලා බලන්නකෝ පින්වතුනි
අපි සද්දේ මුදුර කොච්චර පින් අනුමෝදක්ද? අපි කොච්චර අඩුපාඩු ඇද්දනේ? නිකමටවත් ඇවිල්ලා හැරිලා කරලවත් බලන්නේ ඔන්න බලන්න. එතකොට බලන්න සද්දේ මුදුර ඇවිල්ලා කිව්ව දරුව මම උඹලට ධනිය දෙනවා. ඊට පස්සේ මේ ජෝඩු එදා ඉඳන් දිගටම දම් පෙන් දීලා තියෙනවා. ඔය රියහල් 30 වයසට ගියා. වයුද්ද මං හිතනවා වයසට ගියත් සිරියාවන්ත 100 කෙනෙක් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම උදේට කට උදේට හවසට දැක්කොත් ඔය 100යි ආචි ආය දැකපු අයට හරි. මේ බලන්ට මේවා මේ හිතන්න නේ. ඊට පස්සේ මොකද වුනේ? හොඳට මේ දෙන්න දම් පැන් දුන්නා. මොකද වුනේ? රියහල් 30 අන්තිමට 100 කෙනෙක් වුණා වයෝවෘද්ධ වුණා. වයෝවෘද්ධ වුණාට පස්සේ දැන් ඔන්න මරණාසන්න වෙලා. සුමන මොකද කරන්නේ? ළඟ පුටුවක් තියාගෙන අර 100 ගාවට වෙලා ඉන්නවා. අහනවා 30 දැන් 100 වයසට ගිය 30 බය හිම දැනෙනවයි කිව්වා. අනේ මොන බයක්ද සුමන කිව්වා. මට බයක් නෑ කිව්වා. මේ මරණය කියන එක පින් කරපු කෙනාට හරි මේ මොහොත ඇවිල්ලත් සැපයක් කිව්වා. අනේ සුමන මට මතක් වෙන්නෙම පින්නි බං කිව්වා. කරපු යහපතමයි මට ගලාගෙන ඉන්න එක දිගට සුමන කිව්වා. එතකොට අහනවා එහෙනම් ඔයාට මරණ බයක් නේ නෑ කිව්වා. මට මරණ බයක් නෑ සුමන කිව්වා. කියද්දි පණ ගියා. ඊට පස්සේ මේ ජෝඩුවම ගිහිල්ලා ඉපදුනා දෙවියන් අතර. ඉතින් දෙවියන් අතර ඉපදුනත් ලීසි පාසු නෑ පිටු. දැන් ඔබ කල්පනා කරන්ට මේ 30ගේ ජීවිතයේ දිහා බලද්දි මේ හැම දෙයකම ඒ රැස් කරපු හැම දෙයක් පිටිපස්සෙම තිබුණේ මොකක්ද? චේතනාව. මොකක්ද තිබුණේ? චේතනාව තිබුණා. එතකොට මේ මොහොතකට හටගන්න මේ චේතනාව ඇසුරු කරගෙන බලන්දර කයින් රැස් කරපුදි වචනින් රැස් කරපුදි සිතින් රැස් කරපුදි අපේ රටේ ජීවත් වෙන බොහෝ අය මෙහෙම වුණාන නේ. මේ රට කොච්චර අපූර්ව වෙයිද? ඉස්සර මිනිස්සු කොච්චර අපූර්ව ජීවිත ගත කරලාද? දැන් ඕවා ඔය අතීතයේ තියෙන ලියවිච්ච පොත් වහන්සේලගේ අනුරාධපුර යුගයේ වෙච්ච කතන්දර සිද්ධි තමයි මේ ලියන්නේ. ඔය හාමුදුරුගොල්ලෝනේ ලියන්නේ. මුසාවාද ලියනවද පින්වතුනි? නෑ. සත්‍ය සිද්ධි මේවා. එහෙනම් අපිට පේනවා ditta dhamma vedeniya vipakat තියෙන ditta කියන්නේ මේ දකින්න පුළුවන් මේ ජීවිතේ දකින්න පුළුවන් විපාක තියෙනවානේ. ඒ චේතනාත්මකව රැස් කරන දේ තුල රැස් වෙන එවන් වූ විපාකත් තියෙනවා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ චේතනාවක මුල් කරගෙන රැස් කර ගන්නා වූ පින අපි දක්ෂ වෙන්න ඕනේ ඊළඟ චේතනාවෙන් මේ ලෝකේ යථාර්ථය දකින්න යොමු කරන්නට. අන්න ඒක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ. මොකක්ද? යම් කෙනෙක් පින රැස් කරනවාද ඒක බලවත් එකක්. අපේ ජීවිතේ වැරදිච්ච තැන් වෙච්ච දෝෂ අපිට අදාළ නැහැ. අපිට වැදගත් අපි නිවැරදි වෙච්ච දාය. ඒ ලෝකේ අත්හැරපු දවස ඊයේ වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඉඳන් අනාගතේ විතරයි අපිට වැදගත්. ඒකයි ওই බරපතල අකුසල් කරපු ඇත්තෝ පවා අන්තිම මොහොතේ බුදුගුණ සිහිපත් කරලා මහරහතුන්ට දන් හැන්දා පූජා කරලා ඔබ අහලා ඇති දෙවියන් අතර ගිහිල්ලා ඉපදිලා තියෙනවා. එහෙනම් ප්‍රේත ලෝක දුගතිය යන්නේ ඇයි? අර වගේ බලවත් දේවල් ජීවත් වෙලා ඉදි රැස්කලේ නෑ. අර ලෝකෙ ගැන සිත සිතා ඉන්නවා, සිතපටුයි අන්න ගියා. තේරුණා නේද කියලා දෙනක? එහෙමනම් පින්වතුනි මේ පිනත් එක්ක රැස් කරගන්න මේ ජීවිතයේ එයා කොහොමද එහෙමනම් විමුක්තියට යොමු කරගන්නේ? විමුක්තියට එහෙම යොමු කරගන්නට නම් එතනදි මුල් වෙන්නේ මොකක්ද? ප්‍රඥාව. එහෙනම් එයා ප්‍රඥාව කියන්නේ තමන්ගේ නුවණ හසුරුවනවා.
මේ රැස් කළ චේතනාත්මක රැස් කරගී ධනය, ධනය කිව්වේ පුණ්‍ය නිධානය. ඒ පුණ්‍ය නිධානයෙන් තමන්ට ඕන දේ මිලදී ගන්න එක තමන්ට බාරයි. කාටද බාර? තමන්ට බාරයි. තමන්ට කැමති දේ මිලදී ගන්න පුළුවන්. පුණ්‍ය නිධානය තියෙනවනම් එහෙනම් එයාට පුළුවන් මේ ජීවිතේදීම පින ඔස්සේ චිත්ත සමාධි උපදව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි පින්නතුනේ යාගේ ජීවිතේ කලේ එක පිනක් වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේගේ නමකගේ සිවුරක් හොදලා දුන්න වෙන්න පුළුවන්. සංඝයා වහන්සේ නමකට උදව් කළා වෙන්න පුළුවන්. මට තාම මතකයි මම බණකට මෙන්න කොළඹ පැත්තේදී පොල් ගහවල ඉඳලා ඔය කොහෙද මන්ද හිට කියන්නේ අර කජු විකුණන පැත්ත තියෙන්නේ. ඒ පැත්ත පහු කරගෙන මේ පැත්තට එද්දී හාමුදුරු කෙනෙක් කණ්ණාඩියක් දාගෙන හැර යටියක් තියාගෙන. හාමුදුරු ඇස් අන්දයි. බස් එකෙන් බැහැලා යන්නත් බෑ එන්නත් බෑ. උන්වහන්සේට මං කිව්වා වාහනේ ආපවියා දැන් මට බණ ඕනේ මෙන්න. මං ඒ හාමුදුරන් වාහනේට නැග්ගෝගෙන පන්සලට ගිහිල්ලා පන්සලෙත් කන්දක් තියෙන උඩට නැගින් උඩටම ගිහින් ඇරලා ආවා. අදටත් මට උතනින් යන්නේ නැගානේ ඒක මතක් වෙනවා. ඔබත් යන්නේ හැම තැනක මොකක් හරි එකක් කරගන්න. ගේට්ටු ගාවේදී ආසවල් එක මෙතනදී කොලා. අසවල් තැනදී මේක, අසවල් තැනදී මේක. ඔව්ද නේද? එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ නේද ඒකට? හරි. පින්වතුනි එහෙමනම් අර ඒ චේතනාව කියන ධර්මතාවය එයා පිනක් රැස් කරගත්තා නම් එයා පින මුල් කරගෙන මොකද කරන්න ඕනේ? එහෙනම් ඒ පින සිහිපත් කළ යුතුයි. මොනව කළ යුතුයිද? ගොඩක් අය කියනවා පින කළා නම් අත්හැරියේ ඉච්චර. ඒක ගැන ආයේ හිතන්න හොද නැහැ කියන්නේ. ඒක වැරදි. ඇයි ඒ? සමාධිය හදා ගන්න පුළුවන්නේ. මොනව කරගන්න පුළුවන්ද? සමාධියක් හදා ගන්න පුළුවන්නේ. ඒ කොහොමද? එයා ඒ කරපු පිනින් එයා යහපතින් එයාගේ ලෝභය අත්හැරීම, ද්වේෂය මෝහය අලෝභ අද්වේ සමූහය තුල පිහිටලා ඒ කරපු යහපත නැවත 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 සිහිපත් කරද්දී හිත මෘදුයි, පසුතැවීම නැහැ. පසුතැවීම නැත්නම් හිත හැම වෙලෙම පිරිලා වගේ තියෙන්නේ. එයාගේ ජීවිතේ නිතර නිතර තමන් කරපු දේවල් ටික ටික මතක් කරගන්න ඕනේ. ලියාගෙන තියාගෙන හරි කමන්නේ. ඒතර යද්දීදීපාව ඔක රොටේට් වෙනවා. නිතර නිතර මතක් වෙන්න පටන් ගන්නවා. පින්නොතුනි අන්න හිත පිරිලා මුකෙන්ද කුසලී. ඒතර අර හිතේ පසුතැවීම නැහැ කියන කාරණේ නිසා, ඒ හේතුව නිසා ඵලයක් උපදිනවා. සිත පිනා ගිහිල්ලා. පාරේ යද්දීත් කොහොමද යන්නේ? ආ නැන්දි, ආ මාමි, ඇන්ටි, අංකල්, ආ කියාද නේද? ඇයි ඒ? හිතේ මුකුත් නැහනේ. හරි ප්‍රියමනාප කතා කරත් බොහොම hina වෙලා කතා කරගෙන යන්නේ. අපි කොහොමද යන්නේ කියලා බලන්නකෝ. උදේට බත් එක බැඳගත්තා, නෝනාගෙන පුපුර පුපුර යන්නේ. මේක පරක් වුණා බත් මුල නැද්ද නේද? කවුරු හරි good morning mr good morning කියනවා. ඒතකොට කොහොමද බලන්න මොනවල් කටුව? කිසිම ප්‍රියමනාපකමක් නැහැ. ඇයි අරවත් එක්කනේ ඉන්නේ? නමුත් කල්පනා කළ බාණ්ඩ පින්නතුනි උදේ හවස මේ දේ හිතේ තියාගෙන කටයුතු කරන්න. දැන් මොකද වෙන්නේ? පසුතැවීම නැති නිසා ප්‍රීතිය ඉපදුණා. ප්‍රීතිය ඉපදීම කියන සිත පිනා යනවා. සිත පිනා යාම කියන කාරණේ නිසා උපදිනවා. ඒ හේතු නිසා ඵලයක් සිතේ ප්‍රීතිය. සිතේ ප්‍රීතිය නිසා මොකද වෙන්නේ? කය සංහිඳිලා. සංසිඳිලා කියන්නේ සැහැල්ලුයි. සැහැල්ලුයි. ඔය පොඩි ළමයිටත් ඔය රතිඤ්ඤ පෙට්ටි අරමයක් ගෙනල්ලා දුන්නාම ඒක අරගෙන හේදුවනවා, මෙහෙ දුවනවා. එයාල කැමති ඒව අරන් දුන්නාම, ගෙනල්ලා දුන්නාම නිකන් අම්මුතු වෙනවනේ ටක් ගාලා. ඉතින් ඒ කියන්නේ මොකක්ද? අර බර වෙලා කල්පනා කර කර ඉන්නවට වඩා වෙනසක් තියෙනවනේ. ඒ වගේ අර හිතේ ප්‍රීතිය තියෙනවා නම් එයාට ප්‍රශ්න නිවි. ආරවුල් නොවි. එයා බොහෝම ප්‍රීතිමත් සිතකින් තමයි මුණ දෙන්නේ. දැන් ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය තියේදී කය සංසිඳිලා. කය සංසිඳි කයින් සැපයක් ජනනීය වෙනවා. මොනවද සැපයක් ජනනීය? ඒ කායික සැපයත් එක්ක මොකද වෙන්නේ? ඒකනේ අපි සිතින් දැනගන්නේ. හිතත් ඊට අනුරූපව මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. අර කුසලයේ මුල් කරගෙන වෙන්න පුළුවන් හිත පිහිටන්න ගන්නවා.
එහෙනම් එතන බිහි වෙනව මොකද්ද? අර හිත නිකන් කෝකටවත් බැඳුන්නේ වගේ. ඇයි අත්හැරීමක් නෙමෙනෙහි කරන්නේ? ඒතකොට හිත මොකද වෙන්නේ? කිසි දෙයකට බැඳිලා නැහැ වගේ, ඕන දෙයක් අත්හරින්න පුළුවන් වගේ, කිසි බරක් නැහැ හිතට. සිත මොකද වෙන්නේ? හොඳට තැම්පත් වෙනවා, සමාධිමත් වෙනවා. දැන් එයා ඒ විදිහට හිත තැම්පත් කරගෙන හොඳට පින ගැන නැවත නැවතත් මෙනෙහි කරද්දි මොකද වෙන්නේ? මට ලාභයක්. මන් ලෝභ නැති සිතකින් යුතුව අත් හොදගෙන මේ දී කළා, අසවල් දී කළා. මෙනෙහි කරන්න ප්‍රීතිය වැඩි වෙනවා, කය සංසිඳෙනවා, හිත ඒ තුළම බලවත්ව පිහිටනවා. සමාධිය බිහි වෙනවා, හොඳට චිත්ත සමාධිය ඇති වෙනවා. අන්න චිත්ත සමාධිය ඉපදුනාට පස්සේ එයාට හොඳට පුළුවන් රූපයේ දෙස බලන්න. කොහොමද මේ රූපය හේතුන්ගෙන් හටගත්තා, හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා, අනිත්‍යයි. අන්න රූපයේ යථාර්ථය දකින්නවා, අපි ඉගෙනගත්ත සැප දුක උපේක්ෂා වේදනාවේ යථාර්ථය දකින්නවා, සංඥාවේ යථාර්ථය දකින්නවා, චේතනාවේ යථාර්ථය දකින්නවා, විඥානයේ යථාර්ථය දකින්නවා. ඒ කියන්නේ දුක කියලා අවබෝධ කරගන්න. ඇයි සමාධිය ඕනේනේ? කලබලයක් නැහැ, සංසිඳුණු සිතින්නේ මේක දකින්න තියෙන්නේ. අන්න දකින්නෝ සමාහිත සිතින්. සමාහිත සිතකින් පංචපාදාරස්කන්ධේ අනිත්‍යයි කියලා දකිද්දි එනම් මේකට බැඳිලා තියෙනවා කියලත් තණ්හාවෙන් දකිද. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිද්දි තෘෂ්ණාව ෂේ වෙනවා, විමුක්තිය උපදින්න පටන් ගන්නවා. අන්න එහෙනම් සමාහිත සිත තියෙන කෙනා යථා භූත ඥානිය උපදව ගන්නවා. පින්වතුනි, කොච්චර සරල තැනකින්ද මේ පටන් ගන්න තියෙන්නේ? ඔළුව නලල රැලි ගන්න ඕග, කේස් ටික අවුල් කරගෙන, දත් මිටි කහගෙන, කම්බුලට අත තියාගෙන, ආසස පීරන්ට කල්පනා කරන මොකද? සමහර මහා පැටලිලි සහගත දීවත්, නමුත් බලන්න පටන් ගන්න තියෙන්නේ සරල දෙකකින්. දැන් ඔබට තේරෙනව නේද පිනක් කරලා සිතන්න කියන්නේ ඇයි කියලා? ඒ නිසා කියනවා පින සිතද්දි පින වැඩෙනවාය කියනවා. පින අනුමෝදන් කරද්දිත් මොකද වෙන්නේ? ඒකමයි වෙන්නේ. මෙනෙහි කරනෝනේ වැඩෙන්න පටන් ගන්නවා කිවි අන්න ඒකට. තේරෙනව නේද? එහෙනම් ඔබ පුරුදු වෙන්න තමන් කළ පින දහම නිතර මෙනෙහි කරන්ට මොකද වෙන්නේ? ඔබ හුරු වෙන්න ඕනේ. ඔබට ධනිය තිබුණට ධනේ ආයෝජනය කරලා නැහැ. ආයෝජනය කරනවා කියලා කියන්නේ ඒකෙන් යමක් උපද්දවන්න යොදවනවා කියන එකනේ ආයෝජනය කියන්නේ. නැත්තම් ඒක දිය වෙලා යනවා. ඔබට ධනිය තියෙන, ඔබ රැක්කසීල්, ඔබ වැඩසටහන වලට ආව, දන් දුන්න, මල් පහන් පූජා කළ, පින්කොලා, ධනිය රැස් කරන් ඉන්නවා මසුරා වගේ. එහෙනම් ඒ ධනිය දැනගන්න ඕනේ මම මොනවටද යොදන්න ඕනේ. චිත්ත සමාධිය උපදව ගන්න යොදන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? පින නැවත සිත මේ පසුතැවින් නැති ස්වභාවයට පත් කරගන්න. එහෙම කරද්දි මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති කරගන්න ඕනේ. කය හිත සංසිඳිලා ඔන්න හිතේ සමාධිය උපදිනවා. සමාධිය හැදුනට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මි කල්පනා කරන්න ඕනේ. එහෙනම් යාට සෝතාපන්න සකදාගාමි අනාගාමී ආදී ඵල ධර්ම උපදව ගන්න බැරිද? පුළුවන්. එහෙනම් අපි උදේ කතා කරාගත්ත සැප දුක උපේක්ෂා විඳීම, හැබැයි ඉගෙන ගත්තට ඕක දකින්න බෑ. ඇයි? හිතේ සමාධිය නැති හින්දා. දැන් ඕන දවල් ඉගෙන ගත්තා පින මුල් කරගෙන චිත්ත සමාධියක් උපදව ගන්න විදිය. දැන් ඉතින් ඕන ඔක්කොම කිව්වා කරගන්න එකයි ඇත්තේ නේද? ඔක්කොම උයල පිහල දුන්නට පස්සේ කවන්න කරන්ට බෑ. තමන් විසින් කරගන්න ඕන දේවල් කරගන්න එකයි ඇත්ත. යන්න මාතර ධර්මශාලාවත් මාතලේ තියෙන ඔන්නකින් මම වැඩියෙන්ම සතුටු. එහෙට නෙමෙයි වෙන තැනකටනේ. ඒකට කොහොඳයිනේ. මමත් ඒකයි. මම්ම යෝක මේම කරලා ඩිසයින් කරේ. මේ කරලා ටග් ගාලා මම බැලුවා මේ ගිය පාර කිව්වා ප්‍රතිඵල යන්නේ. ප්‍රතිපලයක් මට කල්පනා කළා යහපතක් වෙන විදිහට අපි කරන්න ඕන. දැන් එහි බෝධිය පහන් වැටෙට මේක සකස දුප්පත් මිනිස්සු නිසා හැම කරලා මම ඒක හැදුවා. මම කල්පනා කළා මෙහෙටත් හොදයි.
එතකොට මාතර මාතලිය අසපි ධර්මශාලාව හැදි. කාටත් හිරිහැරයක් නෑ. කාටවත් වදයක් නෑ. කාටත් පීඩාවක් නෑ. පුළුවන් කෙනාට කරන්න පුළුවන්. බැරි කෙනා 250 හතර දිනක එකතු වෙලා හරි ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. එහෙම කරන කෙනෙකුට උපකාරයක් හරි. ඒතර මොන හරි වෙනවා. එයාලට වෙහෙසක් බරක් මුකුත් නැතුව ටික ටික මාස 3-4 යද්දි ගිහින් බලන්න ධර්මශාලාව හැදිව කවුද? මම තමයි. කියලා හැමෝටම කල්පනා කරන්න පුළුවන්. එතන බුදු ගුණ වඩද්දි, මෙස්සිත වඩද්දි, ස්වානස බණ කියද්දි අපේ සමහර ස්වානසල සක්මන් කරන්නේ සමහරලට ධර්මශාලාලු. ඒ දිගට තියෙනවනේ. හය හත පහ වුණාම කවුරුත් නැහෙනේ. එතකොට සතාසිව්පාවකුත් නැහෙනේ. එහෙට මෙහෙට සක්මන් කරන්නත් පුළුවන්. හැම අතකින්ම ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒක නිසා සියලු දෙනාට අද මේ චේතනාවක් මුල් කරගන්න පින ඊගෙන සිටීම ඒ ඔස්සේ චිත්ත සමාධියක් කරා ජීවිතය සකස් කර ගැනීම ඔබට කියා දුන්න. ඉතින් මේ දහම් කරුණු ඔබ හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා.